උතුරුදරුව ප්‍රෝග්‍රෑම් එකේ සුපුරුදු පරිදි අපි තියෙනවා රැපිඩ් ෆයර් ක්වෙස්චන්ස් කීපයක්. ඉතින් මේ රැපිඩ් ෆයර් ක්වෙස්චන්ස් වල අපි බලාපොරොත්තු වෙන්නේ වචනයක දෙකක උපරිම නැත්තම් වාක්‍යයක රිප්ලයි එකක්. අපි අහමු ටෙසාරාගෙන් මොකක්ද යාගේ රැපිඩ් ෆයර් රෙස්පොන්සස් ටික කියලා. ටෙසාරා, ඔයා මෝර්නින් පර්සන් කෙනෙක්ද නයිට් පර්සන් කෙනෙක්ද? Morning person. Okay, very good, very good. ඔයාට රෝල් මොඩල් කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් ඒ කවුද? නෑ, රෝල් මොඩල් කෙනෙක්. Interesting. Content creator කෙනෙක් විදිහට මොහුන දෙන්නමඩ අභියෝග නැත්තම් challenges තුනක් කියන්න. හැමෝගෙම judgment එක දරා ගන්න ඕනේ. ඒ කියන්නේ කාටවත් ඕන එකක් කියන්න පුළුවන්. ඒක තනියම තරහා ගන්න ඕනේ. Brands වලටත් followers වලටත් responsibility එකක් තියෙනවා. ලොකු responsibility එකක්. And you also always have to put your best foot forward. Okay, very good. ඔයාගේ කලින් generation එක හඳුන්වන්න පුළුවන් හොඳම වචන තුන මොකක්ද? ඒ කියන්නේ දැන් Gen Z නේ කලින් කට්ටිය. මට කලින් කට්ටිය. ඒ කියන්නේ අම්මලාගේ තාත්තගේ generation. ඒගොල්ලන්ට පස්සේ වෙන්න පුළුවන්. වාගේ generation. එහෙම කියන්නවා. Okay, okay. මගේ generation. මගේ එච්චර වයස නෑ. ඉතවුලක් නෑ. Stable, resilient and more easy going. ඔය මගේ generation එක අපි එහෙම නෑ ත්‍රවුලන්න. Okay. Next. මං හිතන විදිහට. Very good. එතකොට ඔයා IT generation එක හඳුන්වන්න පුළුවන් හොඳම වචන තුන මොකක්ද? Driven, at times confused, adapts easily. මේ choices දෙකෙන් මොකද්ද ඔයා තෝරගන්නේ? එක, ඉන්ටර්නෙට් නැතුව සතියක් තරුපන්තියේ හෝටලයක ස්ටාර් ග්‍රේඩ් හෝටෙල් එක ඉන්න එක, ඉන්ටර්නෙට් තියෙන ඒත් බොහොම බේසික් මූලික පහසුකම් විතරක් තියෙන අඩු නිවසක සතියක්. මගේ ඉන්ටර්නෙට් එක නැතුව ඉන්න එක මට ලේසි. ඒ කියන්නේ ඒක මට හොලිඩේ එකක්. එහෙනම් කොහෙ හිටියත් ඉන්ටර්නෙට් නැතුව කොහෙ හිටියත් මට ඒ කියන්නේ බ්‍රේක් එකක් ගන්න ඕන නම් ඉන්ටර්නෙට් එක නැතුව තමයි ඉන්න ඕනේ. ඒක තමයි මම ආස. එහෙනම් මම ඉන්ටර්නෙට් එක නැතුව 5-star හොටෙල් එකේ ඉන්න. Right, okay. Might as well. සැබෑ ජීවිතේ ටෙසාරා සහ සෝෂල් මීඩියා වල දකින්න ලැබෙන ටෙසාරා කියන්නේ දෙන්නෙක්ද? ඒ කියන්නේ රියල් ලයිෆ් ටෙසාරා සෝෂල් මීඩියා ටෙසාරා දෙන්නෙක් එක්කෙනෙක්ද? නෑ, එක්කෙනෙක්. Okay. ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට ලැබෙන පිළිගැනීම ගැන ඔයා සෑහීමකට පත් වෙනවද නැද්ද? ඒ කියන්නේ සෝෂල් ඇක්සෙප්ටන්ස් එක කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට. Happy with it or no? No. ඔබ කැමතිම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එක සහ අකමැතිම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එක මොකක්ද? අකමැති සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එක එක ලේසියෙන් කියන්න පුළුවන් Twitter නැත්නම් X. කැමතිම සෝෂල් මීඩියා ප්ලට්ෆෝම් එක YouTube. Interesting. ඒ කියන්නේ ඔයාගේ ජෙනරේෂන් එකේ කට්ටිය Facebook කියන්නේ මේක පප්පලට විතරයි නේ? ආ, පප්පලට විතරයි. ඔයා කැමතිම සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා 3 දෙනෙක් නම් කරන්න. Anna Archer kiyala fitness influencer kenek innawa. Emma Chamberlain YouTuber kene. Edenna vitharai man admire karala tiyenne ekenne. Okay, very good. Oya content creation walata adahas wediyen menne mona wage awasthawala deida? Mata man ekenne manasikawa honda tanaka innakota thamai mata honda ideas creative ideas enne thing. Relaxed. Stress-free environment. Content creator කෙනෙක් විදිහට ඔයාගේ අනාගත අරමුණ මොකක්ද? මම කලින් කිව්වා වගේ මගේ ඇත්ත ජීවිතයේ ඒ වගේම පෙන්වන්න. ඔයිද මේ වගේ තවත් දේවල් බලන්න අපේ Neon Media YouTube channel එක subscribe කරන්න. ඊට අමතරව Neon Media Facebook, Instagram, අපේ TikTok වල මේ platforms වල අපේ pages වල follow කරලා අපේ videos වල like එකක් දාලා මේ වගේ තව ගොඩක් දේවල් බලන්න පුළුවන්.